අද අපේ පාලි පන්තියට සහභාගී වෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි. පසුගිය පාඩමේදී පාලි භාෂාව තරණේ පළවෙනි පොතේ 96 වෙනි පිටුවේ 29 වෙනි අභ්‍යාසයේ පාලියට නැගීමේ වාක්‍ය 9ක් ඉගෙන ගත්තා. අද 10 වෙනි වාක්‍යය අපේ මිතුරන් විසින් අපේ මිතුරන් විසින් බොහෝ සුදු වස්ත්‍ර බොහෝ සුදු වස්ත්‍ර සේදිය යුතු වෙති. අපේ මිතුරන් විසින් අම්හාකං මිත්තේහි අම්මාකම් මිත්තේහි බොහෝ සුදු වස්ත්‍ර බහූනි සේතානි වත්තානි බහූනි සේතානි වත්තානි සේදීති ධෝවිතබ්බානි වත්තානි ධෝවිතබ්බානි අපේ මිතුරන් විසින් අම්හාකං මිත්තේහි බොහෝ සුදු වස්ත්‍ර බහූනි සේතානි වත්තානි සේදීති ධෝවිතබ්බානි. එකලස්සනි වාක්‍ය උයනෙහි කැපිය යුතු වූ උයනෙහි කැපිය යුතු වූ කැපිය යුතු වූ බොහෝ ගස් බොහෝ ගස් ඒ මිනිසුන් විසින් කපනු ලැබෙත්. ඒ මිනිසුන් විසින් කපනු ලැබෙති. තර උයනෙහි උයානි කැපිය යුතු චින්දිතබ්බානි චින්දිතබ්බානි බොහෝ ගස් බහූනි රුක්ඛානි ඒ මිනිසුන් විසින් තේහි මනුස්සේහි කපනු ලැබෙති. චින්දීයන්ති උයනෙහි උයානේ කැපිය යුතු බොහෝ ගස් චින්දිතබ්බානි බහූනි රුක්ඛානි ඒ මිනිසුන් විසින් තේහි මනුස්සේහි කපනු ලැබෙති. චින්දීයන්ති දොළොස්වෙනි වාක්‍ය ඔවුන් විසින් කපන ලද ඔවුන් විසින් කපන ලද ගස් ඇතුන් විසින් අදිනු ලැබෙති. ඔවුන් විසින් තේහි තේහි ඔවුන් විසින් කපන ලද ගස් චින්දිතානි රුක්ඛානි
ඇතුන් විසින් හත්තිහි ඇතුන් විසින් හත්තිහි අදිනු ලැබෙති ආකඩ්ඩී යන්ති ඔවුන් විසින් තේහි කපන ලද ගස් චින්දිතානි රුක්ඛානි ඇතුන් විසින් හත්තිහි අදිනු ලැබෙති ආකඩ්ඩී යන්ති 13 වෙනි වාක්‍ය අප විසින් පිසන ලද බත අප විසින් පිසන ලද බත කුඹුරෙහි සිටින්නන්ට කුඹුරේ සිටින්නන්ට ගෙන යා යුතුය අප විසින් පිසන ලද බත අම් හේහි පච්චිතං පක්කං කියන පක්කං ඕදනං පක්කං ඕදනං කුඹුරේ සිටින්නන්ට කෙත්තේ ටිතාණං හිටින්නන්ට ගෙන යා යුතුය නේතබ්බා අප විසින් අම්හෙහි පිසන ලද බත පක්කං ඕදනං කුඹුරේ සිටින්නන්ට කෙත්තේ ටිතාණං ගෙන යා යුතුය නේතබ්බා අවසාන වාක්‍ය 14 ගමට ගිය වෙළඳුන්ට ගමට ගිය වෙළඳුන්ට ගමට ගිය වෙළඳුන්ට අනුභව කළ යුතු ආහාරයක් අනුභව කළ යුතු ආහාරයක් නොලැබිනි. ගමට ගිය වෙළෙඳුන්ට ගාමං ගතානං වානිජානං ගාමං ගතානං වානිජානං අනුභව කළ යුතු ආහාරයක් බුංජි තබ්බං බුංජි තබ්බං ආහාරං නොලැබිනි නොලද්ධං නොලද්ධං ගාමං ගතානං වානිජානං ගමට ගිය වෙළඳුන්ට බුංජි තබ්බං ආහාරං අනුභව කළ යුතු ආහාරයක් නොලැබිනි නලද්ධං බුද්ධේන ධම්මෝ දේසිතෝ බුද්ධේන බුදු රජ විසින් ධම්මෝ දේශිතෝ ධර්මය දේශනා කරන ලදී මේ කර්මකාරක වාක්‍යයක් බුදුරජ විසින් ධර්මය දේශනා කරන ලදී කර්මකාරක වාක්‍ය කර්මයේ උක්තේන ධම්මෝ මේක ක්‍රියාවක් නෑ වගේ පේන්නේ
දේශිතෝ යන ක්‍රියාපදයක් නෙවෙයි, ඒක නාම පදයක්. ධම්මෝ දේශිතෝ, මේ අඩුව පෙරවීමට දේශිතෝ හෝති කියලා යොදන්න පුළුවන්. දේශිතෝ හෝති ක්‍රියාපදයක් නෑ වගේ පේන නිසා දේශිතෝ හෝති. දේශිතෝ අහෝසි කියන්නත් පුළුවන්, දේශන ලද්දේ විය. නමුත් බොහෝ තැන්වල මේ ක්‍රියාපදේ යොදන්නේ නැතුව අතීත කාලේ කිතක පදේ විතරයි යෙදෙන්නේ. දේශිතෝ කියන විතරයි යෙදෙන්නේ. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ, ඒකත් එයාගේ. භාග්‍යතුන් වහන්සේ විසින් ධර්මයේ මනාකොට දේශනා කරන ලදී. ඒකත් අතීත කිතක පදයක්. ස්වාක්ඛාතෝ. ඊළඟට තියෙන්නේ කාරිත පද. අනුන් ලවා කරවන ක්‍රියා කාරිත කියලා කියන. කරවයි, පිසවයි, කියවයි, ඒවා කරවන ක්‍රියා. ඒවට පාලියේ තියෙන කාරිත කියලා. තව නමක් තියෙන හේත්වර්ථ. හේත්වර්ථ ක්‍රියා. හේත්වර්ථ හදනකොට ධාතුවටත් විභක්ති ප්‍රත්‍යයටත් අතර ඒ අය ආපේ ආපේ කියන පද එදෙනවා. ඒ විකරණ. කර කියන ධාතුව ඒ කියන කේදුවත් ති එකතු වුනහම ක්‍රියාපද හැදෙන්නේ කාරේති. කියන්නේ කරවයි. කාරේති කරවයි. කයන්නේ තියෙන අයන ආයන් වෙනවා. කා ඒ යන්නේ එකතු වෙනවා. කාරේති කරවයි. කාරේති කාරෙන්ති. කාරේසි කාරේත. කාරේමි කාරේම. අය කියන එක එකතු වුනොත් කර අයති. කාරයති කියලා එන්නේ. කාරයති. තේරුම වෙනස් වෙන්නේ නැහැ. තේරුම එකයි. කරවයි. කාරේති කාරයන්ති කාරේසි කාරේත කියලා වර්ණගෙන. තුන්වෙනි එක ආපේ කියන එක එකතු වෙනවා. එතන කර ආපේති. කාරාපේති. කාරාපේති ක්‍රම තුනක් කරවයි. කාරාපේති කාරාපෙන්ති කරවයි. හතරවෙනි ක්‍රමය ආපය. ඒ අය ආපේ ආපේ කියන එක තියෙනවා. ධාතුවෙන් පර හැදෙන පදේ කාරාපයති. ක්‍රම තුනයි. හතර. කාරේති කාරේති කාරාපේති කාරාපේති. තේරුම කරවයි. දැන් ඒ විදිහේ ක්‍රියාපද ටිකක් ලියාගන්න. පාචේති. පච ධාතුවෙන් පර වෙනකොට මේක දීර්ඝ වෙනවා. පාචේති. පාචයති. පාචාපේති. පාචාපයති. තේරුම පිසවයි. තව කෙනෙක් ලව්වා පිසවනවා. ඒවට කාරිත ක්‍රියා. අනුන් ලවා කරවන ක්‍රියා. ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලත් කියන. නාවයි කියන එක නහාපේති. නහාපේති නාවයි. අම්මා පුතා නාවයි. මාතා පුත්තං නහාපේති. භෝජේති අනුභව කරවයි. නැත්තං කවයි. මාතා පුත්තං භෝජේති. අම්මා පුතාට කවයි. නිසීදාපේති හිඳුවයි. නිසීදාපේති හිඳුවයි. නිසීදාපේති හිඳුවයි. වාඩි කරවනවා. සයාපේති නිදි කරවයි. සයාපේති නිදි කරවයි.
නිදයි කියන්නේ සයති. සයති නිදයි. සයාපේති නිදි කරවයි. මාතා පුත්තං සයාපේති. අම්මා පුතා නිදි කරවයි. දාපේති. දෙවයි. අනුන් ලව දෙවනෝ. දාපේති දෙවයි. ගන්හාපේති. ගන්හාපේති ගන්වයි. තමන් ගන්නේ නැහැ අනිත් අය ලව්ව ගන්න ඕන. ඒතර සිංහලේදී වයන්නක් එනවා. පිසවයි. නාවයි. කරවයි. කවයි. දාපේති දෙවයි. ගන්වයි. ආහාරාපේති ගෙන්වයි. ආහාරාපේති ගෙන්වයි. ප්‍රයෝජ්‍ය ක්‍රියා අඳුනගන්නේ සිංහලෙන් මේ වයන්න නිසා. වයන්න තියෙනවා. හරාපේති ඉවත් කරවයි. බහැරට ගෙනියන හරාපේති. හරාපේති ඉවත් කරවයි. ඉවත් කරවයි. ඉවත් කරවයි. ගෙනියන්න සලස්සනවා. ඒ ඔක්කොම ප්‍රයෝජ්‍ය ක්‍රියා. අනුන් ලවා කරවන කියා. චෝරාපේති හොරකම් කරවයි. තමන් කරන්නේ නැහැ අනුන් ලව කරවනවා. චෝරාපේති. චෝරාපේති. මාරාපේති මරවනවා. දේශාපේති දේශනා කරවයි. පාතාපේති බිමට දමවයි. බිම හෙලයි. තපාපේති තබවයි. යෝජාපේති යොදවයි. ඔය විදිහට පාලියේ තියෙන අනුන් ලවා කරවන ක්‍රියා. නේ නය නාපේ නාපේ ඒ ප්‍රත්‍ය එදිලා හැදෙන පද. අනිත් දාසේ 30 වෙනි අභ්‍යාසයේ සිංහලට නැගීම. අද අපේ පාලි පන්තිය මෙතකින් අවසానයි. සහභාගී වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.